जीवन गमने किमन्निवन्नट नेतु अगरंदना कंदुलु मखन्नट बिमिन पिरीगिय लोवक तनन्नट पायाय सित आहसे तरु पायन आकासे आयुपुवन निसग निर्माण कुशलतावय सुजात सुभावित गीतया कुदेसा कैपकरपु श्रीलंकीय गीत क्षेत्रे पैयु तारका वेनुवेन तवाई तरुपायन आकाश वेडसटहन विश्व टीवी वेतिन वेनवेन्नी अद अपे मे मंगल वेडसटहन सदहा अपि तोरगत्ते संप्रदाय अकुलाक्कर नोगेन रुकुलाक्करगत् मानव हितवादी सौंदर्यवादी एक इतिन ओहु पिलिबंदव तोरतुरु इदिरिपत् करन्नट कलिन ओहुगे गीत पिलिबंद कथा बह करन्नट अपि अद आराधना कला आचार्य सेनक वेलिदेनिय महताट अपि ओबतुमाव बोहोम सेनेहसिन गौरवेन विश्व टीवी वेनवेन आयुबोवन कियला पिलिगन्न आयुबोवन दिलहन දැන් අපි මේ වැඩසටහනේ කතා කරන්න බලාපොරොත්තු වෙන මේ කතා නායකයාගේ කෘතියක පළවු කොටසක් ප්‍රවේශය සඳහා මම අද තෝරගත්තා මේ ප්‍රවේශය සඳහා තෝරගත්ත නිර්මාණය තමයි සිතුවමක් සංගීතයක් මවන විට හෝ රස විඳින විට රැඳේ සිත එකම අරමුණක නිර්මලයි සිත ඒ විට කලාව රාගය හා සම්මිශ්‍රය එසේ වුවද කලාව යම් පමණින් උසස් වේද ඒ පමණින් ඉන් දුරු වී යයි රාගය උසස් කලා රසය පහුරක් කොටගත නොහැකිද පසක් කරනට පරම සත්‍යය ඉතින් ඒ තමයි තරුපායන ආකාශයේ වැඩසටහනෙත් අරමුණ විශේෂයෙන්ම උසස් කලා රසයක් ගෙන ඒම ඒ සඳහා අපි බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම ගීත ඒ ආශ්‍රිත නිර්මාණ පහුරක් කර ගන්නට. ඉතින් ඒ නිර්මාණය මා තෝරාගත්තේ මහගම සේකරයන් රචනා කරපු ප්‍රබුද්ධ කියන කාව්‍ය සංග්‍රහයෙන්. ඉතින් අපි අද කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ මහගම සේකරයන් පිළිබඳව. මහගම සේකරයන් ඉපදිලා තියෙන්නේ 1929 ගම්පහ සියනෑ කෝරළේ රදාවාන කියන ගමේ. ඔහුගේ පියා තමයි මේ මහගමගේ ජෝන් සින්යෝ. ඔහුගේ මව රණවකාරච්චිගේ රොසලින් නෝනා. විශේෂයෙන්ම ඔහු සඳහන් කළා මේ ඔහුට කලා ජීවිතයට අවශ්‍ය පන්නරය ඔහු මුලින්ම ලබාගත්තේ ඔහුගේ පියාගෙන් කියලා. විශේෂයෙන්ම මේ ප්‍රබුද්ධ කියන කාව්‍ය සංග්‍රහයේ උපහාරය කියන කොටසේ ඒ බව ඔහු මේ කාව්‍යමය ස්වරූපෙනුත් සඳහන් කරලා තියෙනවා. ඉතින් සේනක අපි දැන් අද මේ කතා බහ කරන්නට බලාපොරොත්තු වෙන ගීත කිහිපයක්ම තියෙනවා. ඉතින් ඒ ගීත වලින් මං හිතන්නේ අපි පළවෙනි ගීතය ගැන කතා කරලා ඒ ගීතෙන් පසු අපිට පුළුවන් තවත් මහගම සේකරයන් පිළිබඳව ඔහුගේ විවිධ වූ නිර්මාණ පිළිබඳව කතා බහ කරන්නට. ඉතින් අපි තෝරගත්ත පළමු ගීතය මං හිතන්නේ දරු නැලවිලි ගීතයක්. මේ ගීතය ගායනා කළේ විශාරද නන්දාමාලිනිය. මේ ගීතයට සංගීතය නිර්මාණය කළේ පණ්ඩිත් WD අමරදේවයන්. ඉතින් මේ රුවන් වලා දුහුල් කඩින් ගීතය ගැන මං කැමති සේනක විශේෂයෙන්ම ඔබේ අදහස් දැනගන්නට මේ මොහොතේ. ඔව් දිල්ලානි, මේ ගීතය ගේ පද දිහා බලනකොට තේරෙන දෙයක් තමයි මොනතරම් සුන්දර මිනිසෙක්ද මේ මහගම සේකර මැතිතුමා. එතුමා ගේ මේ ගලා යන වචන මේ 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 කැටිකලා තියෙන මේ අදහස ගත්තාම මේ ගීත පද රචකයෙක් කියන්නේ සුවිශේෂ දක්ෂකම් තියෙන පුද්ගලෙක් වෙන්න ඕනේ. මොකද හේතුව මේ ගීතයක පදපේලි 20කට වඩා මං හිතන්නේ තියෙනවයි කියලා ඇත්තේ නැහැ. 20ක් තමයි වැඩිපුරම තියෙන්නේ. එතකොට නමුත් මේ 20 තුල මේ සියලුම අදහස් කැටි කරලා ඒකට අවශ්‍ය ස්වරූපය දීලා
වගේම ප්‍රේක්ෂකයන්ගේ ප්‍රසාදය දිනා ගන්නත් පුළුවන් වෙන්න ඕනේ. ඉතින් මේ වගේ ගීතයක් නිර්මාණය කිරීම මම හිතන්නේ ලේසි පහසු කාර්යයක් නෙවෙයි. ඔව් දැන් මේ මේ ගීතය ගත්තොත් මම හිතන්නේ මේ දරුණු ඇලවිලි ගීත අපිට විශාල ප්‍රමාණයක් තියන විවිධ නිර්මාණකරුවන් දායක කරපු නමුත් මේක මම හිතන්නේ දරුණු ඇලවිලි ගීතවල මේ අග්‍රඵලයක් විශේෂයෙන්ම මේ වෙසතුරු සිරිත කියන චිත්‍රපටයට තමයි මේ ගීතය නිර්මාණය කරලා මේ නන්දා මාලිනිය ගායනා කළේ ඉතින් මේ ගීතයේ තියෙන මම හිතන්නේ අපූරු යෙදුම් පිළිබඳවත් අපිට මේ මොහොතේ කතා කරන්නට පුළුවන් ඔව් මේ ගීතේ පළවෙනි පද හතර තමයි රුවන් වලා දුහුල් කඩින් පෙරි සඳේ රිදී කැලුම් තුෂාර හාර හා එති ගලා හැලෙනවා පුතුගේ සිඟිති දෙතොල් වලට සිනාගෙනෙනවා අත වශයෙන් මේකෙන් මොනතරම් දරුවෙකු කෙන දක්වන සෙනෙහස ස්වභාව ධර්මයක් එක්ක මුසු කරලා මේ සේකර මහගම සේකරයන් ඒක අපට නිර්මාණ ඉදිරිපත් කරනවා. ඒ දැන් මේක ගත්තොත් රුවන් වලා දුහුල් කඩින් පෙරි සඳේ රිදී කැලු තුෂාර හාරහ එති ගලා හැලෙනවා. ඒ කියන්නේ මේ සඳරැස් හරහ සඳරැස් තුෂාර ඒ කියන්නේ පිනිබිදු හරහ ඒකේ තියෙන සෞම්‍ය භාවය උකහාගෙන තමයි දරුවා ළඟට සැපත් වෙන්නේ. ඒකෙන් කියන ඒ දරුවා ඒ කියන්නේ එතන විශේෂයෙන් පෙන්වන දරුවෙක් කෙනෙහි ඇතිවන ආදරය සෙනෙහස තමයි මේකේ ප්‍රකාශ කරන්නේ. ඒක ස්වභාව ධර්මයක්. ඒ කියන්නේ අපි මිනිස්සු හැටියට දරුවාට දක්වන ආදරයට අමතරව ස්වභාව ධර්මයක් ඒ වගේම මේ බිලින්දා කෙරෙහි දක්වන ආදරය තමයි මේකෙන් ප්‍රකාශ කරන්නේ. ඒ වගේම ඊළඟ පේලි හතර ගත්තොත් එහෙම අනෝතප්ත නෙළුම්විලේ පාවෙන මල් රේණු වලින් සුවඳ උරා හෙමින් සුලං ඇදෙනවා. ඒ කියන්නේ එන සුලමුත් බොහොම සිසිල් සුලං. ඒ වගේ මේ ඒ සිසිල් සුලං වලට ඒ එන්නේ අනෝතප්ත විලේ. අනෝතප්ත විලේ කියන්නේ අපේ බෞද්ධ සංස්කෘතියේ අපි ගත්තාම අපි හා ඉතාමත්ම දැඩි ලෙස බැඳී තියෙන පූජනීය ස්ථානයක්. දිල්හාන්ට මතක් කරා මේ මහමායා දේවිය ඔව් මහමායා දේවිය දුටු සිහිනය තුල මේ අනෝතප්ත විල අන්තර්ගත වෙලා තියෙනවා. විශේෂයෙන්ම ඔබ සඳහන් කළා වගේ මේ බුදුදහම හා තදින් බැඳුණු පූජනීය ස්ථානයක්. ඔව්. තව එකක් මතක් කරන්න ඕනේ මේ අනෝතප්ත විල කියන්නේ අපිට ඉතාමත්ම ශ්‍රේෂ්ඨ ස්ථානයක් හේතුව බුදුන් වහන්සේ කඨින චීවරය ගැන ඉස්සල්ලාම දේශනා කළෙත් අනෝතප්ත විල ආශ්‍රව. ඒ නිසා එතෙන්ද මහරහතුන් වහන්සේලා 500ක් සමග වැඩම කරලා තමයි ඒ සම්බන්ධව දේශනාවක් කළේ. ඒ නිසා නමුත් ඒකෙන් පේනවා මේ මහගම සේකරයාණන් කොයිතරම් අපේ බුද්ධ ධර්මයටත් කොයිතරම් කිට්ටුවෙන් ඉන්නවාද. ඒ වගේම අපේ දැන් ඔය අපි ඉතාමත්ම පූජනීය ස්ථානයක් හැටියට සැලකන අනෝතප්ත විලේ හරහා එන සුලං වලින් තමයි මේ දරුවාගේ සිසිල නිවන්නේ ලබන්නේ. ඔව්. ඉතින් මේ අත්ත වශයෙන්ම මේ ඉතාමත්ම මේ 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 කියවනකොට තේරෙන මොනතරම් සෙනෙහසක් දක්වනවාද කියලා දරුවෙක් වෙනුවෙන් මවක්. ඔව්. ඔව් මං හිතන්නේ මේ මවකගේ උණුසුම ඒ ආනන්දනීය බව ඔබට මේ ගීතයෙන් රස විඳින්නට අපි තව මොහොතකින් අවස්ථාව උදා කරලා දෙනවා. නමුත් ඊට කලින් මතක් කරන්න ඕනේ මේ මහගම සේකර අතින් මේහා සමානවම තවත් අපූරු ගීතයක් නිර්මාණය වුණා. ඒ තමයි මේ මුහුදු පුත්තු කියන මේ නාට්‍යයට ගුණසේන ගලප්පත්තින් සමග ඔහු නිර්මාණය කරපු මේ නාට්‍යයට මේ වෙනුවෙන් රචනා කරපු ගීතයක් තමයි මුහුදු පතුල යට ඉඳලා. දැන් මේ ඒ ගීතයෙන් මවන්නේ වෙනස් ආකාරයක සංකල්ප රූපයක්. නමුත් එතනදිත් ස්වභාව සෞන්දර්ය මේ මුහුද මේ කවඩි පබළු මේ වගේ දේවල් ඒ ගීතයට එකතු කරලා තියෙනවා. ඉතින් මං හිතන්නේ අපි අපේ මේ වැඩසටහන රස විඳින්නන් වෙනුවෙන් රුවන් වලා දුහුල් කඩින් ගීතය දැන් ඉදිරිපත් කරමු. Thank you.
दिलहन मट तवयम की मे मे गीते अवसान पदहतर गत्तोत् एक राज इसुरु बरट वाटिन वासना वकिरलु दरन मालिगावे एलिय करन बिलुंदु निंदनवा एक याने दरु दरुवेक लबुना कियाने सैम सप संपताक्म वासनावाक्म ए दरुवा निसा लबेनवा किला अपि विश्वास करना मे दरुवा तमै हैम देम गेन्ने एक याने दरु संपताक लबेने एक विशाल देयक जीविते ओ ඉතින් දැන් මේ මේකේ මේ ගීතේ හැටියට ගීතේ සෑම දෙයක්ම කැටි කරලා දරුවා වෙනුවෙන් කැටි කරලා පෙන්නනවා මේ හැම දෙයක්ම දරුවා ළඟ රාජ ඉසුරු බරට වට රාජ ඉසුරු වලටත් වඩා වටිනවා මේ දරුවා වටිනවා ඔව් වාසනාව ගේන්නේ දරුවා හරි ඊට පස්සේ මාලිගාව එළිය කරන්නේ දරුවා මේ දරුවා මේ දරුවා ගැන තමයි මේ තරම්ම ආදරයකින් මේ මේ ගීතේ කතා කරන්නේ ඔව් අනිත් එක තමයි සීත නලින සිහින ලොවට බිලිඳු වඩිනවා බිලිඳු වඩිනවා ඒ කියන්නේ මේ දැන් නිදි අහන්නේ නිින්දෙන් ඉන්න නිදි අහන ක්‍රමක්‍රමේ නිින්දට යන දරුවා ගැන කියන්නේ ඒ වඩිනවා කියලා මේ මේක ඇත්ත වශයෙන්ම මම කලින් වැඩසටහනක දැක්කා මේ වඩිනවා කියන වචනේ ඇයි මේ පාවිච්චි කරන්නේ මහගම සේකර මේ විශේෂයෙන් දරුවන් වෙනුවෙන් පාවිච්චි කරනවා මොකද මම හිතන්නේ වික්ෂෝන් වහන්සේලාට තමයි අපි කියන්නේ මේ වඩිනවා කියලා සාමාන්‍යයෙන් ඔව් නමුත් දැන් මෙතන දරුවෙක් වෙනුවෙන් පාවිච්චි කරනවා ඇයි එහෙම කරන්නේ කියලා මටත් හිතුණා මොකද හේතුව මේ දරුවෙක් කියන්නේ ඉතාමත්ම සුන්දර හිසිත කිසිසේත්ම අපිරිසුදු වෙලා නැහැ ඉතාමත්ම නිර්මලයි නිකලයි ඉතින් ප්‍රභාස්වර හිතක් තියෙන දරුවෙක් කියන්නේ සමහරවිට එතුමා හිතන්නේ මහරහතන් වහන්සේ කෙනෙකුට පවා සමකරන්නට පුළුවන්. මොකද ඒ තරම් පිරිසුදු සිතක් තියෙන. ඒ නිසා තමයි මේ වඩිනවා කියන වචනේ පාවිච්චි කරලා දරුවාට අමතන්නේ. මේ මේක ඇත්ත වශයෙන්ම විශේෂ දෙයක් මං හිතන්නේ මේ මේ ගීතේ දකින්නට ලැබෙන. ඔව්. ඔව් දැන් සේනක මම කලින් සඳහන් කළා වගේ දැන් මේ ගුණසේන ගලප්පත්තින් සමග මේ ඉදිරිපත් කරපු මේ මූදු පුත්තු කියන මේ නාට්‍යයට ලියපු මේ මූදු පතුල යට ඉඳලා කියන ගීතය ගත්තොත් දැන් ඔබ කිව්වා වගේ දැන් මේ අම්මා කෙනෙක් බොහොම මේ ආසාවෙන් බොහොම මේ ප්‍රාර්ථනා ගොඩක් සහිතව මේ දරුවෙක්ගේ පැමිණීම මේ බොහොම කැමැත්තෙන් දරන දෙයක්. ඉතින් මේ මේ ගීතයේ පළවෙනි කොටස කියනවා මේ පෙන කැටියක පා කරලා මගේ දෝතට පුතු ආවා. දැන් පුතෙක් ලැබෙනකොට නැත්තම් දියණියක් ලැබෙනකොට අම්මා කෙනෙක්ට දැනෙන්නේ ඉතාමත්ම මේ දැඩි ශාරීරික වේදනාවක්. නමුත් ඒක ගැන නෙමෙයි මේ නිර්මාණය කියන්නේ මේ පෙන කැටියක පා කරලා වගේ බොහොම මේ සියුම් ලෙස සිනිඳු ලෙස සුමුදු ලෙස තමයි මේ දරුවා ලැබෙන්නේ කියලා. ඉතින් ඒ වගේම දැන් අපි මේ මහගම සේකරයන් ගැන කතා බහ කරොත් මේ මහගම සේකර කියන මේ සෞන්දර්යවාදියා තුළ මට හිතෙනවා කලාකරුවෝ ගණනාවක් ජීවත් වුණා කියලා. හේතුව තමයි ඔහු මේ ගීත රචකයෙක්, ඔහු කාව්‍ය නිර්මාපකයෙක්, ඔහු නාට්‍ය නිර්මාණය කරපු කෙනෙක්, ඔහු ඒ වගේම පරිවර්තකයෙක්, ලේඛකයෙක්, සිනමාකරුවෙක්. මං හිතන්නේ මේ තරම් විවිධ විස්තීර්ණ වූ දේවල් වලට යොමු වෙච්ච තවත් කලාකරුවෙක් ඉන්නවද කියන සැකයක් මට මේ මොහොතේ තියෙනවා. ඉතින් ඒ කොහොම වුණත් මං හිතන්නේ අපි දැන් දෙවනි ගීතය පිළිබඳව කතා බහ කරමු. ඔව් දිල්ලන්. අපි හුඟක් වෙලාවට මේ ගීත රස විඳිනකොට හුඟක් වෙලාවට මේ සංගීතය එහි එහි ගලා යන තාලයක් ගැන තමයි අපි හුඟක්ම අපේ මේ හිත යොමු වෙන්නේ. නමුත් මේ ගීතයක පද රචනාව වෙනම අරන් බලපුවාම ඒක ඇත්ත වශයෙන්ම ලබන ආස්වාදය වෙනස්. දැන් මේ 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 පද මාලාව දිහා බලපුවාම මේක ඉතාමත්ම සුන්දර ලෙස ආදරය විග්‍රහ කරපු ඉතාමත්ම සුන්දර ගීතයක්. මේකේ මේ හැම දෙයක්ම නිර්මාණය කරලා තියෙන්නේ ඒකට සංකේත සංකේත භාවිතා කරලා. එකක් සංකල්ප රූපය දාන සංකල්ප රූප අන්හරිය සීතල දිය පිරිසුනිල විල ඒ විල මැද ඔබ සුවඳ මලයි. ඒ කියන්නේ මොනතරම් එයා මහගම සේකර ඉතාමත්ම සංකේතයක් විදිහට පාවිච්චි කරන්නේ සුවඳ මලක් මේ තමන්ගේ ආදරය තමන් ආදරය ප්‍රකාශ කරන්න ඉන්න කාන්තාව ඔව් තනන්තිය වෙනුවේ ඔව් ගිමන් නිවාලන සුලං රැළකි ඔබේ සිනා මට පවන්සලයි. ඒ කියන්නේ ඔහුගේ සිනාව දැක්කත්
මට ඒක සතුටක්. ඒ සතුටක්. ඒ ඉතින් මේ මේ මේක මං හිතන්නේ තාමත්ම ලස්සනට මේ ගලා යන ගීතයක්. මේ ඊළඟ පද හතර ගත්තොත් අසරණ වීමා ජීවිත කතරේ අන්ධකාරයේ සැරිසරුවා. ඒ කියන්නේ මට මුලින්ම අරමුණක් තිබුණේ නැහැ. මම අරමුණක් තිබුණේ නැහැ. ඔබේ නිහඬ නේද ඈත සිටින උදා වෙලා මට. එතකොට තමයි මම මගේ හිත වෙනස් වෙලා මම අරමුණකට යොමු වුණේ කියන එක මේක වක්‍රාකාරව කියනවා. ඔව් මම හිතන්නේ ඉතින් ප්‍රේමයේ බලපෑම මේ ධනාත්මක බලපෑම ගැන තමයි මේ මහගම සේකර අපූර්වට මේ ගීතේ කියන්නේ. කියන්නේ ඔව්. දෑසට නොපෙනෙන ඝන නිල් අඳුරේ ඔබේ හදින් මා දෙස බැලුවා. දෑසට නොපෙනෙන මාහද පතුලේ සුන්දරතාවයේ ඔබ දුටුවා. මේ අත්‍යවශ්‍යම අපි දැන් ආදරයක් පටන් ගන්නෙ දැක්මෙන් බැල්මෙන්. නමුත් ආදරය ගැන ඇති වෙන හැඟීම් හදවත හා සම්බන්ධයි කියලා අපි විශ්වාස කරනවා. ඉතින් දැන් මෙතන මහගම්සේ කියන්නේ බලපු දෑසින් දැකපු දේ විතරක් නෙවෙයි හදවතින් පවා අපි දෙන්න එක සැරේම යාවුනා කියන එක. මගේ සුන්දරත්වය ඔබ දැක්කා, ඔබේ සුන්දරත්වය මම දුටුවා. මේ ඉතමත් ලස්සනට කියලා තිරන්නේ දිල්ලානේ මෙතන. පැහැදිලිව. දැන් මේ විශේෂයෙන් දැන් අවසාන කොටස ගත්තොත් අවසාන පද දෙක දැන් ඒ මොහොතෙම තව සිය දහසක් මල් මා වට කර හැම තැන පිපුණා. ඒ කියන්නේ මේ දැන් මේ කාන්තාව මේ ප්‍රේමය ට කැමති වුණාට පස්සේ ප්‍රේම කරන්න ඉතින් විශේෂයෙන් මේ කාන්තාවගේ ආදරය ලැබෙනකොට මේ මල් දහහක් පිපුණා වගේ බොහොම සතුටින් උද්දාමයෙන් තමයි මේ පෙම්වතා සිටින්නේ. ඉතින් දැන් මේ වෙලාවේ මට මතක් වෙනවා දැන් ඔහු මේ ස්වර්ණතිලකා කියන නාට්‍යයට නිර්මාණය කරපු ගීතය ගත්තොත් විශේෂයෙන්ම මේ උද්දාල බමුණා ස්වර්ණතිලකාවට පෙම් කරනකොට ඒ ප්‍රේමය ප්‍රකාශ කරන්නේ ඔහු ගීතයක් ලියලා ඉතින් එතනදිත් මේ කියන ප්‍රේමණීය බව දකින්නට ලැබෙනවා. ඒ වගේම තවත් නාට්‍ය ගීතයක් තමයි ඔහු නිර්මාණය කරපු මේ කුණ්ඩලකේශී කියන නාට්‍යයට අන්න බලන් සඳ රන් තැටියෙන් කියන ගීතය එතනදිත් මේ පරිසරයේ තියෙන විවිධ වූ සංකල්ප භාවිතා කරලා පරිසර සුවනය ලබා දෙන ආකාරයට තමයි මේ ප්‍රේමය පිළිබඳව කතා කරන්නේ. ඉතින් ඒක මෙන්න මේ සීතල දිය පිරිසුනිල විලයි කියන ගීතයේත් අපිට බොහොම අපූර්වට දකින්නට පුළුවන්. මට හිතෙන දිල්හානි මෙතන තව එකක් තියෙනවායි කියලා. ඒ මොහොතේම සවස් සිය දහසක් මල් මා වට කර හැමතැනක වුණා. මේ ආදරය දැක් අනිත් අය සතුටු වුණා කියන එකක් මෙතන සමහරට ගැබ් වෙලා තියෙන්න පුළුවන්. ඒ කියන්නේ මේක හොඳ ගැළපීමක් මේ දෙදෙනා අතරේ. ඒ නිසා අනිත් අය සතුටු වුණා. ඔව් වටපිටා වෙන්න මේ නෑදෑයෝ හිත මිතුරු වෙන්නට පුළුවන්. මේ සියලු දෙනාම සතුටු වෙච්ච බොහොම ප්‍රීතිමත් අවස්ථාවක්. ප්‍රීතිමත් අවස්ථාවක්. ඒක දැන් තමයි සිය දහසක් මල් මා වට කර හැමතැන පිපුණා. ඒ කියන්නේ අපිට ආශිර්වාද කරා කියනවා වගේ. ඔව්. දැන් මං හිතන්නේ ඒ ගීතේ ආනන්දනීය බව විඳින්නට දැන් ඔබට අවස්ථාව ලැබෙනවා. සීතල විය පිරිසුනිල විලයි තේවිල මැද ඔබ සුවඳ මලයි විමන් නිවාලන සුලං වැලක් ඔබේ සිනා මත පවන් සලයි සීතල විය පිරිසුනිල විලයි තේවිල මැද ඔබ සුවඳ මලයි අසරණ වීමා ජීවිත කතරේ අන්ධකාරේ සැරිසරුවා ඔබේ නිහඬ නෙත ඈත සිටිගෙන උදා වෙලා මට අතවැන්නුවා සීතල දිය පිරිසුනිල විලයි ඒ විල මැද ඔබ සුවඳ මලයි Thank you.
වැසට නොපෙනෙන ගණනුල් අඳුරේ ඔබේ හදින් මා දෙස බැලුවා වැසට නොපෙනෙන මාහද පතුලේ සුන්දරතාවය ඔබ දුටුවා සීතල දිය පිරිසුනිල විලයි දේවිල මැද ඔබ සුවඳ මලයි ඔබේ කුසුම ඔබ දෝතින් අරගෙන ආදරෙන් මා වෙත තිබුවා ඒ මොහොතෙම තව සිය දහසක් මල් මාවත කර හැම තැන පිපුණා සීතල දිය පිරිසුනිල විලයි ඒ විල මැද ඔබ සුවඳ මලයි දිමන් නිවාලන සුළං වැලක් වී ඔබේ සිනා මට පවන්සලයි දැන් මහගම සේකර මේගේ ගීත ගැන තමයි අපි කතා බහ කරන්නේ මං හිතන්නේ ඒ වුණාට අපි ඔහුගේ විවිධ වූ වෙනත් නිර්මාණ ගැනත් කෙටි හෝ අවධානයක් යොමු කළ යුතුයි සේනක විශේෂයෙන්ම ඔහු නවකතා දෙකක් රචනා කළා ඒ තමයි තුම්මං හන්දිය සහ මනෝ මන්දිර කියන නවකතා ඔහුගේ මේ නවකතා වලින් මේ තුම්මං හන්දිය කියන නවකතාව චිත්‍රපටයක් විදිහට සිනමා කෘතියක් විදිහට ඉදිරිපත් කරා ඉතින් ඔහු සිනමාකරුවෙක් වුණේ මේ තුම්මං හන්දිය කියන චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා මේ තුම්මං හන්දිය චිත්‍රපටය තුලින් ගැමි ජීවි විතේ තියෙන මේ අව්‍යාජත්වය නිකලල් බව නිරූපණය වුණා කියලා තමයි චිත්‍රපට විචාරකයින් පවා සඳහන් කරන්නේ. ඒ වගේම සම්මානයට ලක්වුණු අභිනන්දනයට ලක්වුණු සිනමා නිර්මාණයක් තමයි මේ තුම්මං හන්දිය කියන චිත්‍රපටය. දැන් ඔහුගේ මේ චිත්‍රපටයෙන් නැවත අපි මේ ගීත කලාවට යොමු වුණොත් මේ ඔහු මේ වෙනස් ආකාරයේ ගීත නිර්මාණය කළා. දැන් අපි ප්‍රේමණීය ගීත ගැන කතා කළා. ඒ වගේම මේ ධාරක ස්නේහ පිළිබඳව ඔහු අතින් ලියවුණු ගීත ගැන කතා කළා. ඔව්. එතකොට දැන් අපිට පුළුවන් මේ තවත් මේ එතනින් එහාට ගිහිල්ලා ජීවිතයේ මේ තවත් පැතිකඩක් පිළිබඳව ඔහු අතින් ලියවුණු ගීතයක් ගැන කතා කරන්න. ඒ ගීතය තමයි අඩවන් දෑසින් පවසනු රහසින් කියන මේ ආචාර්ය වික්ටර් රත්නායකයන් ගායනා කරපු ගීතය. ඔව්. හොදිලන් මේ ගීතය වෙස්කත්තෝ චිත්‍රපටයේ ගීතය. මේ මේ ඇත්ත වශයෙන්ම මහගම සේකරයාණන්ගේ සුවිශේෂ නිර්මාණ හැකියාවන් හොඳින් පිළිබිඹුන ගීතයක් මේක. මොකද හේතුව ඔහුට තියෙන පරාසය ගීත රචනා කිරීමේ පරාසයේ අසීමිතයි. ඔහු එක දරු සෙනෙහස ගැන ඉතාමත්ම ගැඹුරු විදිහයට සම්භාවී විදිහේ ගීත රචනා කරන වගේම මේ වගේම ජීවිතයේ සැහැල්ලු පැත්ත ගැනත් ඔහු ඉතාමත් ලස්සනට මේ ගීපද රචනාවකින් ඉදිරිපත් කරනවා. මොකද ඉස්සෙල්ලා මම කිව්වා වගේ මේ ගීපද 10ක් හරි 20ක් හරි පේලි 20ක් හරි ගීතයක ලියනකොට ඒ ඒ ඒ ඒ 20 තුල හැම දෙෙම අන්තර්ගත වෙන්න ඕනේ. නැත්නම් අපිට ප්‍රේක්ෂකයාට ඒක තේරුම් ගැනීම හැකියාවක් නැහැ. පැහැදිලිව දැන් මම කලින් කිව්වා වගේ චිත්‍රපටයක් වගේ නෙමෙයි නේද? දැන් තුම්මං හන්දිය චිත්‍රපටයක්. පැය කිහිපයක් පුරා විහිදෙනවා. එතකොට පණිවිඩය මේ බොහොම පැහැදිලිව දෙන්නට පුළුවන්. ඔව් අපි වතොත් කවිපද ගත්තොත් කවිපද ඒකේ සීමාවක් නැහැනේ. නමුත් ගීතයක් වුණම ගීතයක යම්කිසි සීමාවක් තියෙනවා. ඒ සීමාව තුළ තමයි මේ හැමදේම ඉදිරිපත් කරන්න ඕනේ. දැන් එතුමා මේ ජීවිතයේ තියෙන සැහැල්ලු බව සහ ජීවිතයේ විනෝදයෙන් ගත කළ යුතු කියන බව මේ 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 ගීතෙන් ඉතාමත් පැහැදිලිව ඉදිරිපත් කරනවා. මේ අඩවන් දෑසින් පවසුණු රහසින් ජීවිතයේ රස මිය යයි විගසින්. ඒ කියන්නේ අපි පමා වෙන්න හොඳ නැහැ ජීවිතයේ අප්‍රමාදව රස විඳින්න ඕනේ. නමුත් ඒකෙන් කියන්නේ නැහැ අපි වැරදි වැඩ කරන්න ඕනේ අහර්මයේ කියන එක. නමුත් ඔහු කියන්නේ පමා වෙවි හිඳින්නට නැත වේල කාලය ඉගිලීයයි ඉගිලීයයි. කාලය ඉතා ඉක්මනින්
අප අතරින් යනවා ඒ නිසා අප වයසට යනවා අපි හැමදාම එක විදිහට අපිට විනෝදමකින් ඉන්න බෑ ඒ නිසා ඉන්න කාලය තුල සතුටින් සැහැල්ලුවෙන් ජීවත් වෙන්න කියන එක තමයි මේ 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 ගීතයේ සරල තේරුම මං හිතන්නේ නමුත් දැන් මේ ගීතේ අවසාන කොටස තියා බලද්දි තවත් ගැඹුරු පණිවිඩයකට ඔහු ලබා දෙනවා. දැන් මේ ඒකයි මං හිතන්නේ ඔහු මේ ඇත්තටම හොඳ දාර්ශනිකයෙක් කියලාත් අපිට කියන්නට පුළුවන් මේ මේ ගීතේ අන්තිමට කියනවා මේ රෑ සිහිනෙන් දිව ගා සැපතක්සේ හෙට දින එය මියයයි මියයයි. ඔව් සතුට වෙන්න පරක්කු වෙන්න එපා හැබැයි මේ සතුටත් తాවකාලිකයි. ඉතින් ඒ බවත් හිතේ තියාගන්න කියලා තමයි ඔහු කියන්නේ. ඔව්. දැන් මේ විශේෂයෙන් මේ සේනක මේ තව අපිට කලින් කතා නොකරපු පැත්තක් නිසා කියන්න ඕනේ දැන් මේ මහගම සේකරයන් බුදුදහමට දක්වලා තියෙන්නේ මේ පුදුම මේ ලැදියාවක් ඔහුගේ ගීතවල දැන් ඔබ කලින් සඳහන් කළා අර මේ නන්දා මාලිනිය ගායනා කරපු ගීතේ බුදුදහමේ ආභාෂය තිබුණා කියලා. දැන් මේ ගීතේ ඍජුව එහෙම නැති වුණත් ඒ බුදුදහමේ කියන ඒ පණිවිඩය මේ ගීතයට ඔහු මේ ඇතුළත් කරලා තියෙනවා. ඔබ ඔබ තමත් නිවැරදි. අවසාන පද ගත්තාම ඔහු කියන්නේ තුමා කියන්නේ පැසින් දිව ගැස අපතක්ස හෙට දින මියයයි මියන කිසිම දෙයක් හැම දෙම අස්ථාවරයි ඒ ඒ බොහොම සුළුතාවකාලික දේවල් ඒ නිසා මේ ජීවිතයේ රස විඳින ගමන් මේකත් සීයේ තියාගත යුතුයි කියන එකයි ඔහු මෙහි පණිවිඩයෙන් දෙන්නේ. ඔව් මං හිතන්නේ අද ජීවත් වෙන પરම්පරාවටත් ඉතාමත්ම හොඳ පණිවිඩයක් තමයි මේ ගීතෙන් ලබා දෙන්නේ. ඉතින් අපි මේ ගීතය රස විඳින්නට යමු. දිල්හාන් කිව්වා මහගම සේකරයන්ගේ බුදුදහම කෙරෙහි තියෙන බැඳීම මට මතක් වුණා. මහගම සේකරයන් කියලා ප්‍රකාශ කරලා තිබුණා මේ
සිරිපා පියුමේ රොන්තුණු රොන්සුණු තැවරි ගිමන් නිවන පවන් හමා ඒ කියන ගීතය ඔහු කොහොමද රචනා කරේ කියන එක. එතුමා ගුවන් යානයකින් විදේශගත වෙලා විදේශ ගමනක් යනකොට දැකලා තියෙනවා වලාකුළු ඔහු බලන් කිසි දෙයක් පේන්නේ නැහැ වලාකුළු පමණින් පේන්නේ. ඒ වෙලේ එතුමාට හිතෙලා තියෙනවා ඉස්සර කාලේ මහරහතුන් වඩින්න ඇත්තෙත් මේ විදියට තමයි කියලා. එහෙම හිතලා තමයි එතුමා මේ ගීතය රචනා කරලා තියෙන්නේ. ඒක මං හිතන්නේ අපි ඒක විශේෂ දෙයක්. මොකද අපි දැන් යද්දී අපිට හිතන්න පුළුවන් මේ ඒ වගේ කලාකරුවෙක් මොනතරම් නිර්මාණ කිරීම කෙරේ කැප වෙලා තියෙනවද කියලා. ඒ මුළු දෙවියම කලාව තමයි. කලාව. ඒක වගේ ගමනක් යද්දිත් එතුමාගේ හිතේ පහළ වෙන්නේ නිර්මාණය. ඒකේ නිර්මාණයන් වල රස විඳින්නේ අපි. එතුමා ඒකේ මොනතරම් කැපවීමකින් වැඩ කළපු කලාකරුවෙක්ද කියලා අපිට හිතා ගන්න ඕන. ඔව්. දැන් ඒ වගේම අපි දැන් කලින් ඉදිරිපත් කළපු ගීතය අර අඩවන් දෑසින් කියන ගීතය හා සමානම ගීතයක් ඔහුගේ අතින් නිර්මාණය වුණා. විශේෂයෙන්ම මේ ගීතයෙන් දෙන පණිවිඩයත් අඩවන් දෑසින් ගීතයෙන් දෙන පණිවිඩයට සමානයි. ඒ වගේම තියෙන අදහස ඒ වගේම එහි තියෙන ලාලිත්‍යයත් සමානයි කියලා මට හිතෙනවා. ඒ තමයි මේ ගයන ගැයුම් නටන නැටුම් ඉවත හෙලයි සෝක සුසුම් කියන ගීතය. ඉතින් මේ ගීතය ඔහු නිර්මාණය කළේ ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්මයාගේ දෙලවක් අතර චිත්‍රපටයට මේ ගීතයට සංගීතය මුසු කළේ WD අමරදේවයන්. ඉතින් සේනකට තියනවාද මේ ගීතය ගැන යම්කිසි දෙයක් ප්‍රකාශ කරන්න මේ වෙලාවේ? ඔව් දෙල්හානේ, මම ඉස්සලා කියෝ වගේ මේ මෙතුමාගේ නිර්මාණ හැකියාවේ කුසලතාවේ පරාසය මෙතනින් පේනවා. මේක කැලිප්සෝ වර්ගයේ ගීතයක්. මොකද අනෙක් ගීත ඊට වඩා සම්පූර්ණයෙන් වෙනස්. ඉතින් මෙතනත් ඔබ කිව්වා වගේම කියන්නේ ජීවිතයේ සැහැල්ලු බව කියන්නේ ඒ සැහැල්ලු බව විනෝදෙන් ඉන්න කියන එක. නමුත් ඒ වගේම කියනවා මේ ඒ සෑම දෙම තාවකාලිකයි කියන එක. මොකද දැන් මන්ද රැඳෙනු ඇවිත් මෙන්න උදය ඇවිත් නිින්ද නොලබන අන්ද අතුරින් ඇඳ විදුලියමෙන්. ඒ කියන්නේ ඒ සෑම දෙම අවසන් වෙලා ඉවරයි. ගායන ගැයුම් නටන නැටුම් ඉවරයි සෝක සුසුම්. ඒකත් ඇත්ත. නමුත් අද සමාජයේ අපි විදියට හැසිරෙනවා. මොකද ගායනා කරනවා, වාදනය කරනවා, නැටුම් නටනවා. නමුත් ඒකෙන් ජීවිතයේ සැහැල්ලු බවක් දෙනවා තමයි. ඒ වගේම ජීවිතයේ ඒ වගේ තියෙන තාවකාලික බවත් මේ ජීවිතයෙන් කියවෙනවා. ඔව්. දැන් අපි මං හිතන්නේ ඒ ගීතයෙන් කොටසකුත් පුළුවන් වෙයි අපේ වැඩසටහන රසවිඳින්නන්ට ඇහුම්කන් දෙන්නට. ඒ වගේම දැන් මේ ගීතේ අර දැන් විශේෂයෙන්ම හිරු ඇහැරි බලන වෙලාවේ සිහින මැදින් සතුට නිමාවේ හෙට උදයේ හිරු එළියේ සිහින ලොවේ සැපත නිවේ. මේ කොටසෙන් තමයි ඒ තාවකාලික බව වඩා තීව්‍ර කරලා මහගම සේකර ඉදිරිපත් කළේ. Even though I'm so confused.
දිල්හානි ඊළඟ ගීතය අපි තෝරගෙන තියෙන්නේ ඈත කඳුකර හිමවරණේ ගායනය අපි මහා ආචාර්ය අමරදේවයන් රචනය මහගමසේකරන සංගීතය අමරදේවයන්ගේ මේ මේ ගීතය බල්ප හැටිය මට හිතුනේ මේ මේ ගීතය මහගමසේකරයන් ගණ කියන ගීතයක් කියලා මොකද හේතුව ඈත කඳුකර හිමවරණේ චීස් දන්දන ලපලසේන සුලංග රැල්ලේ පාවෙන්නේ ඔහුගේ නාමයේ වේ मटिता मे महागम शेखर आनंदे ना मे तम मे पावेल मुदरा कला सेव्याकू महा निर्माण करे ओहे ना मे हेम पेम पावेलायन ये गाने तम मे गाने लगन मे मेकिया आदेश पद हाथ विरा अभी पुला मे मट एम हितुना मेकी मे मेक गेलपेना महागम शेखर अदुना मे समहर विचारको ये विधियट मे ओहु आभाषय गुत्तिले लबागत भवकुत्त दक्वलतीनो विशेषेण मे ये सदल्ले मिनी तलावे कियन कोटस गेन कथा करद्दि ओहु मंगिताने बौद्ध संस्कृति आभाषयट बहुमत्म तदिन्म तियेन्न अति मोकद ओहु इतामत्म හොඳ බෞද්ධයෙක් සැබෑ බෞද්ධයෙක් විදිහට කටයුතු කරා. ඔව්. ඔහු රචනා කරලා තියෙන ගී ගත්තොත් ගොඩක් ගීත තියෙනවා. බුදු ධර්මයේ ගැන කියවෙන ගීත. බුදු දහමේ කියන මේ පණිවිඩය ඒ සාරය උකහා ගන්නා ගීත ඔහු නිර්මාණය කළා. හරිමිනේ ජීවිතයේ තියෙන අස්ථාවර භාවය, తాවකාලික භාවය, ඒ වගේම කාලයෙන් ප්‍රයෝජනෙ ගත යුතු බව ඒ හැම දෙයක්ම ඔහු මුගක් කීතවලින් ප්‍රකාශ කරලා තියෙනවා. ඔව් දැන් ඔබ ජීවිතයේ මේ තියෙන අස්ථාවර භාවය ගැන කිව්වා. දැන් එතකොට මට මතක් වුණා ඔහු අතින් නිර්මාණය වෙච්ච මේ සන්නාලියනේ කියන ගීතය. දැන් මේ සන්නාලියනේ ගීතේ සන්නාලිය කියන්නේ ඇඳුම් මහසන්නියක්. ඉතින් මේ සන්නාලිය මුලින්ම ඇඳුම මහන්නේ මේ ඉපදෙන දරුවාට නිල්වන් ඇඳුමක් මහනවා. මේ බොහොම මේ ප්‍රසන්න හැඟීමක් තියෙන්නේ ඊට පස්සේ මේ දියණිය ලොකු වෙනවා දියණිය ලොකු වුණාම මේ දියණිය දීග දෙන දවසට මංගල ඇඳුම මේ සන්නාලිය මහනවා ඊට පස්සේ මේ කාලය ගෙවිලා යද්දි අර බුදුදහමේ කියවෙන විදිහට මේ අනියත බව පසක් කරමින් මේ දියණිය මහලු වයසටපත් වෙලා ඇය මිය යනවා. ඉතින් ඒ මිය යන මොහොතේත් සන්නාලිය ඇය වෙනුවෙන් ඇඳුමක් මහනවා. ඉතින් මේ තමයි මේ සංසාරයේ ස්වභාවය ජීවිතයේ ස්වභාවය ඒ සංසාර චක්‍රය ගැන අපූරු පාඩමක් මං හිතන්නේ සන්නාලියනේ ගීතෙන් මහගම සේකරයන් අපිට පසක් කළා. ඔව්. ඊටාත්ම සංවේග ජනක ගීතයක් ඒක. ඔව් දැන් මේ නැවත අපි මේ ඈත කඳුකර හිමවරණේ කියන ගීතයට ආවොත් මං හිතන්නේ මේ මේ ගීතේ අවසාන කොටස ගැන මොකද හිතන්නේ සේනක? මෙහි යම්කිසි තරමකට රාගයක් මුසු කරලා තියෙනවා කියලා මට හිතෙනවා. අත් වශයෙන්ම මහගම සේකරයන් කිව්වා ඔබ මුලින්ම සඳහන් කළා මේ කලාවේ තියෙන උසස් භාවයේ වැඩි වෙන්න රාගයෙන් ඈත් වෙනවා කියන්නේ රාගය පහ කරන්නට පුළුවන් නමුත් කලාව රාගය හා මිශ්‍රයි ඉතාමත්ම තදින් බැඳී තියෙන දෙයක් ඒක මෙතනින් පහ මේ පසක් වෙනවා මොකද රණින් කලවන් පුලුල් උරයෙන් හසුන් ළමදේ මුසු කරන්නේ හදේ මෝරණ ආදරේ සඳේ සොමිගුණ යා කරේ සරාගී නිල් නුවන් බඳුනි නුරා වැහෙන්නේ රාගය ගැන මෙහිදී ඔහු බොහොම මේ සෞම්‍ය ලෙස හදවතේ ගැඹුරුම තැනට කියනවා කියලා තමයි හිතෙන්නේ
ආදරය ගැන තාමත්ම සංගමකින් කියන ඒ වගේම සඳේ සොමිගුණ යාකරේ සරාගී නිල් නුවන් බඳුනින් නුරාවෑ හෙන්නේ ඒ කියන්නේ රාගය ගැනත් කියනවා නමුත් රාගය ගැන කියන්නේ මම ඉස්සර කිව්වා වගේ තාමත්ම සංගමයකින් මේ ඒක ඒක ඕනාට වඩා ඉස්මතු කරන්නෙත් නැහැ නමුත් ඒ බැහැර කරන්නෙත් නැහැ බැහැර කරන්නෙත් නැහැ ඉතින් කලාව සහ රාගය අතර ඉතාමත්ම සියුම් බැඳීමක් තියෙනවා ඔව් දැන් මුලින්ම අපි අද සඳහන් කළා වගේ මේ ප්‍රබුද්ධ කෘතිය කියනවා කලාව රාගය හා සම්මිශ්‍රයි නමුත් මේ කලාව කොතරම් උසස් වෙනවාද ඒ වෙනකොට අපිට පුළුවන් මේ රාගය යම් මට්ටමකට පහ කරන්නට කියලා බැහැර වෙන්නට කියලා ඉතින් මං හිතන්නේ අපිට දැන් මේ ගීතය සවන් දෙන්නට පුළුවන්
දෙල්හනේ මේ ළඟ ගීතය තමයි රත්නදීප ජන්මභූමි ලංකාදීප විජය භූමි මේ අපේ උදාර වූ මාතෘ භූමියයි මේක අපි මම කියන පොඩි කාලේ ඉඳලා අහන ගීතයක් දේශාභිමාන ගීතයක් මම හිතන්නේ ඒ දවස්වල උදේ ටීවී එක තිබ්බේ නැහැ ඒ කාලේ ඉස්සෙල්ලාම රේඩියෝ එක දාපුවාම උදේ ගුවන් විදුලියෙන් ඇහෙන්නේ දේශාභිමාන ගීත උදේ 6ට පටන් ගන්න දේශාභිමාන ගීත ඒක මම හිතන්නේ විනාඩි 15ක් හරි වගේ කාලයක් යනවා මේ රත්නදීප ජන්මභූමි ලංකාදීප විජය භූමි කියන ගීතය හුඟක් වෙලාවට ඇහෙන ගීතයක්. ඉතින් ඒක මහගම සේකරයන් අතින් බිහි වුණ විශිෂ්ට දේශාභිමාන ගීතයක්. මම හිතන්නේ මේක හුඟක් වෙලාවට ගැලපෙන්නේ මෑත කාලයට කියලා. මොකද අපි මේ අවුරුදු 30 30 තිබුණ යුද්ධය අවසන් කරලා ඊට පස්සේ ජාති එක්සේසත් කරලා සාමය ඇති කරාට පස්සේ අපි තේරුම් ගත මොනතරම් ජීවිත ප්‍රමාණයක් විනාශ වුණාද කියලා මේ කුරිරු යුද්ධයෙන් ඒ යුද්ධයෙන් යුද්ධය නිසා නැති වුණ ජීවිත සිංහල දෙමළ සියලුම දෙනාගේ ජීවිත ගැන මේ ගීතයෙන් කියවෙනවා මේ මොකද හේතුව අපේ යුද හමුදාව එතකොට අහිංසක ජනතාව මරනවා නම් යුද හමුදාව ඉදිරියට ගිහිලා සටන් කළා ඒ සටන් වල තිබුණ සටන්ගෙන අපි ජයග්‍රහණය කරලා ඉදිරියට ගිහිල්ලා සියලුම ජාතින් එක්සේසත් කරා මේ ගීතෙන් කියනවා මේ මාණික්කසේ පොළෝ ගැබේ නිධානෙවි ඇත්තේ ඒ අභීත දූපුතුන් ජාතියේ නාමයෙන් සංග්‍රාම භූමියේ ජීවිතේ පුදා හෙළූ ලේකඳයි මොනතරම් ජීවිත සංඛ්‍යාවක් විනාශ වුණාද
ඒ ජීවිත කැප කරපු ඒ වීරෝදාර සෙබළුන් නිසා තමයි අද අපි මේ අද සාමයෙන් ජීවත් වෙන්නේ විශේෂයෙන්ම ඔවුන්ටත් මේ කෘතවේදීත්වය පළ කරන්නට පුළුවන් අපි මේ ගීතය විකාශය කළාම ඔව් දැන් ඒ වගේම මේ සේනක ඔබ ඒ රත්නදීප ගීතය ගැන කියද්දි මට මතක් වුණේ මේ මහගම සේකර නිර්මාණය කරපු මේ සිංහල අපගේ රටයි කියන ගීතය තවත් විශිෂ්ට ගණයේ ಜಾති වාත්සල්‍ය එකතු කරපු දේශාභිමානී ගීතයක් මේ ගීතයේදිත් කියනවා මේ මියගිය මේ විරුවන්ගේ දේවල් වලින් තමයි මේ පොළවේ මිනි කැට මුතු කැට මැවෙන්නේ කියලා ඒ වගේම මේ 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 සිංහල අපගේ රටයි කියන ගීතයේ එක තැනක් තියෙන මේ සම කරුණා ගුණ මහිමේ කියලා විශේෂයෙන්ම නැවතත් මේ බුදුදහම කියවෙන විදිහට මේ සමතාවය සමානාත්මතාවය ගැන මහගම සේකර දැකපු ආකාරයත් මේ දේශාභිමානය හරහා ඔහු මේ මුසු කරලා තියෙනවා නමුත් ඇතැම් මේ ਵਿਚාරකයින් අවාසනාවකට වගේ මේ මැලි වෙනවා මේ ගීතය අග යන්න ඕන් කියනවා මේ අපේ ශ්‍රී ලංකාව මේ සිංහල අපගේ රට කියලා කියන්නේ ඇයි මේක මේ විවිධ වූ ජාතීන්ට අයිති රටක් කියලා. නමුත් විවිධ වූ ජාතීන් ජීවත් වුණාට තවමත් බහුතර ජාතිය තමයි සිංහල ජාතිය. ඉතින් අපි මං හිතන්නේ අපේ රටට සිංහල රට කියන නම යොදන්නට බිය විය යුතු නැහැ. මහගම සේකර කවදාවත් අනෙක් ජාතීන්ට හානියක් කළෙත් නැහැ ඔහුගේ නිර්මාණෝස් අනෙක් ජාතීන්ව සුළුකොට තැකුවෙත් නැහැ නමුත් මේ අපේ මේ තියෙන සිංහල ජාතියේ ප්‍රෞඩත්වය තමයි ඔහු මේ ගීතෙන් ඉදිරිපත් කරේ කියන එකත් මං හිතන්නේ මේ වෙලාවේ අපි මතක් කරන්නට ඕනේ. ඔව් දිලන් මම ඒකට සම්පූර්ණයෙන්ම එකඟ වෙනවා. නමුත් මේ ගීතයකින් ජාතිවාදයක් පැපිරීමක් මං හිතන්නේ කවදාවත් මාගමසේකර බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඔව් ඒ කිව්වා වගේ මේ ගීතයේ ජාතියේ මේ රටේ මහා ජාතිය සිංහල නමුත් අනික් ජාතීන් ඔබ කිව්වා වගේ එක හා සමානව සලකන්න. මොකද සම කරුණා ගුණ මහිමේ තුලින් මේ සමානාත්මතාවය තහවුරු වෙනවා. ඉතින් ඒ නිසා මේ සිංහල කියන වචනෙට පමණක් සීමා කරලා මේ ගීතයේ තියෙන වැදගත්කම අඩු කරන්නට යම් කෙනෙක් කටයුතු කරනවා නම් මං හිතන්නේ ඒක මහගම සේකරයන්ට කරන අසාධාරණයක් විදිහට අපි දැකිය යුතුයි. මේකදී ධනාත්මකව හිතන්න ඕනේ. මොකද මේ සිංහල අපගේ රටයි කියපම ඒ ගීතයෙන් කියවෙන්නේ අනිත් අය මේ 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 අයිති නැහැ කියලා. මේ සිංහල අපගේ රටයි සිංහල ඉන්න ජනතාවගේ හිතේ ඇති කරන්න යන්නේ දේශාභිමාන හැඟීමක්. මේ රට අපි දියුණු කරන්න ඕනේ. ඒ වගේ දෙයක් තමයි එතන කියවෙන්නේ. නැතුව මේ ජාතිවාදයේ වැපරීමක් හෝ අනික් ජාතීන් නොසලකා හැරීමක් හෝ නෙමෙයි. ඒ නිසා ඒකේ අපි හරි විදිහට ඒ ගීතය දිහා බලිය යුතුයි මහගම සේකරයන්ට සාධාරණත්වයේ ඉෂ්ට වෙන විදිහට. හොඳයි මේ වැඩසටහනින් දැන් අපි මං හිතන්නේ කාල වේලාවේ තියෙන සීමාව නිසා අපි වැඩසටහනේ අවසානය කරා ප්‍රවිෂ්ට වෙනවා. ඉතින් ආචාර්ය සේනක වැලිදෙනිය මහතාට අපි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. අද දිනේ තරුපායන ආකාශය වැඩසටහනට සම්බන්ධ වුණාට ඒ වගේම ඉදිරි දිනයකදීත් තවත් සුවිශේෂ වූ නිර්මාණකරුවෙක් පිළිබඳව ඔබ සමග කතා කරන්නට පිලිසඳරකය දෙන්නටත් අපි බලාපොරොත්තු වෙනවා. බොහොම ස්තුතියි දිල්හානි. ශ්‍රී ලංකා ගීතයේ සිංහල ලකුණ සේකරයි. එතුමා ගැන සංවාදයකට මට ආරාධනා කිරීම ගැන මම බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. ඔව් හොඳයි. මහගම සේකර අතින් නිර්මාණය වෙච්ච ගීත දිහා බලනකොට අපිට හිතෙනවා මහගම සේකර නොහිටියානම් අපගේ ගීත සාහිත්‍ය කෙසේ විය හැකිද කෙතරම් පටු විය හැකිද කියලා. ඉතින් අවසාන වශයෙන් මේ මහගම සේකරයන්ට කෘතවේදීත්වය පළ කරන මේ වැඩසටහනේදී මම බලාපොරොත්තු වෙනවා මේ ඔහු මේ මරණාසන්න ඇඳේ ඉඳිද්දි මරණය ගැන ලියපු කවියක් ඉදිරිපත් කරන්නට. ඔහු මරණය දැක්කෙත් බොහොම සුන්දර දෙයක් විදිහට. බොහෝ කවියන් මේ මරණය බොහොම භයංකාර දෙයක් විදිහට දකිද්දි මරණය ඔහු ඉතාමත්ම සුන්දර දෙයක් විදිහට දැක්කා. මන්ද ඔතන උඹ හැංගී කරන්නේ අන්ධකාර සලු පොරවා වැනෙන්නේ නින්ද නැතුව මම පැදුරේ දපන්නේ නින්ද සදාකාලික කොට
දියන්නේ ඔහු මරණයට අඩ ගැහුවේ අන්නේ විදිහට ඉතින් අපි මේ මොහොතේදී බලාපොරොත්තු වෙනවා ඔබෙන් සමු ගන්නට තරුපායන ආකාශයේ වැඩසටහනින් ඊට පෙර මා බලාපොරොත්තු වෙනවා ඔහු මේ හෙට ඉරක් පායයි කියන කෘතියට ඉදිරිපත් කරපු අදහසකුත් ඔබට කියන්නට හොඳින් මතක තියාගන්න මේ අදහස මං හිතන්නේ ඔබේ ජීවිතයටත් මේ දුන් පණිවිඩය ඉතාමත්ම වැදගත් වේවි ඉදිරියේදීත් ඔබ හිනහෙන විට මුළු ලොව ඔබ සමගින් සිනාසෙයි ඔබ වැළපෙන විට මුළු ලොව ඔබ අතහැර සිනාසෙයි මං හිතන්නේ අපි හැමෝම ඒ පිළිබඳවත් අවධානය යොමු කරනවා නම් අපිට කරදරයක් පැමිණි වෙලාවට එය දරා ගන්නට එය ශක්තියක් වේවි ගමනේ කිමන් නිවන්නට නෙතු අග රඳනා කඳුළු මකන්නට බිමින් පිරිගිය ලොවක් තනන්නට පායයි සිත් අහසේ තරු පායන ආකාර